ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල රැස්වීම සහ විධායක සභා රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ පැවැත්ුණා. ඒ එම පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රධානත්වයෙන්ුයි. තීරණාත්මක මොහොතක් නිසා තමයි අපි පක්ෂයේ දේශපාලන මණ්ඩලයත් ඒ වගේම මධ්‍යම කාරක සභාවත් ඒ වගේම විධායක සභාවත් රැස් කරේ. ඉදිරි ජනාධිපති මැතිවරණය පිළිබඳවත් අපි කතා කරා. කවුද අපේක්ෂක ඔබ සහය? අපි නියම අපේක්ෂකයා තෝරනවා හරි වෙලාවට. අනිල් වික්‍රමසිංහ මාත්‍ර සහය දෙන්නේ නැද්ද? නෑ, අපි තාම කාටවත් සහයක දෙනවයි කියන එක අපි අවසාන තීන්දුව ලැබිලා නෑ. පක්ෂ කාර්යාලයට ඉදිරි අතුරු දැම්ම කියලා අවසාන දෙන කියලා තියෙනවා නේද? මේ බුදු පාරක් සභාපතිතුමාට. මට නම් තාම මේක දැනගන්න පුළුවන් කමක් ලැබුණ නෑ. හැබැයි ඉතින් මෙහෙමයි. මේ බිල්ඩිම කාගේද? මේ භූමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමියක්. මේක අපේ පක්ෂය ඇතුලේ සන්ධාන දෙකක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් තමයි ලයිට් බිල් ගෙවන්නේ, වතුර බිල් ගෙවන්නේ, ලත්තු කරන්නේ. ඕක පහුගිය කාලේ ඕක හැදුවේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education සේරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන්. ඉතින් මේකේ తాවකාලික බාරකාරයෝ අයිතිකාරයෝ වෙන්න හදනවා නම් මං හිතන්නේ විහිළුවක් ඒක. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් තිලංග සුමතිපාල චෝදනා කරන්නේ පක්ෂ සභාපතිත්වය ආරූජ කරගනිමින් ගන්නා තීන්දුව තීරණවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා පවයි. නිමාල් සිරිපාද සිල්ලා මැතිතුමාට පක්ෂ සභාපති හැටියට කටයුතු කරන්න අයිතියක් නැහැ. ඔහු ආරූඪ කරගෙන ඉන්නේ සභාපතිකම්. ඔහු අපේ පාක්ෂිකයෙන් නොමගයවමින් සමාජිකයෙන් නොමගයමින් ඔහු සභාපති වගේ හැසිරෙමින් විධායක සභාව, මධ්‍යම කාරක සභාව කැඳවීමෙන් හැසිරෙන්න උත්සාහ ගන්නවා. ඒ අපි ප්‍රතික්ෂේප කරන විතර නෙමෙයි, මේ ආරූඪ කරගත්ත සභාපති ධූරයට විරුද්ධව නෛතික වශයෙන් නීත්‍යානුකූල සියලුම කටයුතු කිරීමට අපි තීන්දුව කළා තියෙනවා. පක්ෂය ඇතුළේ අර්බුද ඇති කළා, උසාවි ගානේ යන්න සැලසුම් කළා. මේ පක්ෂේ බේද කරන්නේම ජනාධිපතිවරණ අපේ පක්ෂයේ ශක්තිය බලය බිඳලා කුඩු කරලා විනාශ කරලා ඒකේ වාසිය ගන්න තමයි හදන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.